සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝටම රුපියල් 20000ට වඩා අඩු Android ලගේ latestම OS එක තියෙන full view display එකක් එක්ක smartphone එකක් අද කාලේ හොයාගන්න පුළුවන්ද ඇත්තටම Huawei සමාගමේ entry level phone එකක් වෙන Huawei Y5 2019 වල මෙන්න මේ හැමදේම තියෙනවා එහෙනම් අද කතා කරමු දැනට මාකට් එකේ තියෙන ගණන් අඩුම Huawei Y5 2019 කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ Huawei Y5 2019 කියන ඩිවයිස් එකේ රිවිව් එකක් කරන්න හිතුවේ ඇත්තටම මේක ප්‍රයිස් එක ගත්තොත් ඕනම කෙනෙක්ට සැලකිය යුතු මුදලකට ගන්න පුළුවන් ගානට තියෙන ස්මාර්ට්ෆෝන් එකක් විශේෂයෙන්ම රුපියල් 19500කට වගේ මේ ඩිවයිස් එක ඔයාලා ලංකාවේ තියෙන ඕනම ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන් අනිත් දේ තමයි මේක හදලා තියෙන ඩිසයින් එක විශේෂයෙන්ම මේකේ තියෙන මේ ලෙදර් බෑග් කවර් එක ඔරිජිනල් ලෙදර් වලින් නැතත් අපිට ලෙදර් ෆීල් එක ගන්න පුළුවන් විදිහට මේක මේ ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මේකේ ඩිසයින් එක මොන වගේද කියලා. ඉතින් මේ ඩිවයිස් එකේ බෑක් සයිඩ් එකේ අපිට බලා ගන්න හම්බෙන්නේ සම්පූර්ණයෙන්ම ලෙදර් වලින් ෆිනිෂ් කරපු ඩිසයින් එකක්. ඉතින් මගේ අතේ තියෙන්නේ ඇම්බර් බ්‍රවුන් කියන වර්ෂන් එක. ඒ වගේම තමයි ඔයාලට මේකේ මින්නයිට් බ්ලැක් වගේම ෂපායා බ්ලූ කියන වර්ෂන් තුනම ඔයාලට ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ සිංගල් කැමරා සෙටප් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඊට පල්ලෙන් LED flash light එක ඒ වගේම ඊට පල්ලෙහා සඳහන් වෙනවා මේකේ මෙගාපික්සල් 13ක් තියෙනවා කියලා. ඒ වගේම පල්ලෙහාට එන්න Huawei logo එක සහ යාළගේ පොඩි text එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ පල්ලෙහා කොටසට ආවොත් අපිට බලා ගන්න පුළුවන් noise cancellation mic එක. ඒ වගේම micro USB port එකක් තියෙනවා. ඊට හැපැත්තෙන් තියෙනවා මේකේ speaker එක. මේ device එකේ වම් පැත්තට ආවොත් අපිට බලා ගන්න පුළුවන් power key එක සහ volume rockers. ඇත්තටම මේකේ මේ power key සහ volume rockers මේ ගානට අඩුව ගොඩක් premium quality එකට හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේකේ gold part එකෙන් තමයි මේකේ buttons හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ device එකේ වම් පැත්තේ බලා ගන්න පුළුවන් dual sim tray එකක් වගේම මේකේ dedicated SD card slot එකකුත් මේකේ include වෙනවා. ඒ වගේම තමයි phone එකේ උඩහට ආවොත් අපිට බලා ගන්න පුළුවන් secondary noise cancellation mic එක සහ 3.5 mm headphone port එක. ඒ වගේම තමයි මේකේ screen එකට ආවොත් අපිට බලා ගන්න පුළුවන් අඟල් 5.7ක dev drop notch එකත් එක්කෙන LCD screen එක විශේෂයෙන්ම මේ වගේ budget phone එකක අපිට මේ වගේ notch එකක් සහිත screen එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. විශේෂයෙන්ම රුපියල් 20000ට වඩා අඩු device එකක. ඒ වගේම තමයි notch එක අපිට බලා ගන්න හම්බෙන්නේ megapixel 5ක selfie කැමරාවක්. ඊට උඩින් අපිට බලා ගන්න පුළුවන් earpiece එක. ඒ වගේම දැන් එන හුඟක් device වල නැති selfie කැමරාවට අදාළ LED flash light එකක් තියෙනවා මේ device එකේ. මේකට මෙයාලා කියනවා මේ self toning LED flash එක කියලා. ඉතින් අන්න ඒක හින්දා ඔයාලා ගොඩක් low light වල දුණත් ගොඩක් quality selfie image එකක් මේ device එකෙන් capture කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මේ device එකේ බාහිරින් බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පොඩ්ඩක් මේකේ specification ගැන පොඩ්ඩක් කතා කරලිමු. මේකේ අපිට බලාගන්න පුළුවන් 2GB RAM එකක් වගේම මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් version දෙකකින්. එකක් තමයි 16GB internal storage කියන එක. ඒ වගේම 32GB internal storage කියන එක. ඉතින් මගේ අතේ තියෙන මේක 16 සහ 2GB කියන version එක. ඒ වගේම තමයි Android ලගේ latestම OS එක වෙන Android 9.5 වගේම EMUI 9 version එකත් මේ device එකේ include වෙනවා. ඇත්තටම මේක ගොඩක් හොඳ දෙයක්. මොකද මේ වගේ entry level smartphone එකට මෙයාලගේ EMUI එකේ latestම update එක දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ chipset එක අපිට බලා ගන්න හම්බෙන්නේ MediaTek chip එකක්. මේකේ තියෙනවා අපිට Helio A22 කියන chip එක තමයි මේ device එකේ include වෙන්නේ. ඉතින් දැන් අපි ටිකක් මේක screen එක ගැන කතා කරමු. විශේෂයෙන්ම මම මේකේ තොරතුරු කියන්නේ මේකේ තියෙන price range එකත් එක්ක. මේ වගේ price range එකට අපිට හම් වෙනවා full view screen එකක්. විශේෂයෙන්ම notch එකක් එක්ක. මේක අපිට බලා ගන්න හම්බෙන්නේ අඟල් 5.7ක IPS LCD panel එකක්. මේ screen එකේ brightness එක ගත්තොත් අපි සාමාන්‍යයෙන් LED පාවිච්චි කරත් ගොඩක් හොඳ brightness එකක් සහ contrast එකක් මේ device එකෙන් එළියට එනවා. ඉතින් අන්න ඒක මම දකින ගොඩක් විශේෂ දෙයක්. මොකද මේක entry level smartphone එකක් හින්දා මම ඊට කලින් පාවිච්චි කරපු ගොඩක් entry level smartphone, ඒ කියන්නේ රුපියල් 20000ට වඩා අඩු smartphone වල ඇත්තටම display එකේ තියෙන quality එක ගොඩක් පැහැදීමක් තිබුණ නැහැ. නමුත් මේ device එකේ මේකේ ගානත් එක්ක ඇත්තටම ගොඩක් හොඳ තත්වයක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ resolution ගතත් අපිට 295ක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒක මම දකින
කියන ගොඩක් හොඳ දෙයක් මොකද මේ වගේ price range එකට full view screen එකක් ඒ වගේම dew drop notch එකක් සහ LED flashlight එකක් අපිට මේ display එක පුරා බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේ device එක camera එක මොන වගේ වෙයිද කියලා ඔයාලා පොඩ්ඩක් කල්පනා කරනවා ඇති. ඔව් මේ device එකේ primary camera විදිහට අපිට බලා ගන්න හම්බ වෙන megapixel 13යි. මේ price range එකට ඇත්තටම මම හිතුවට වඩා result එකක් මේක හම්බුණා කියලා මට හිතන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ මේකෙන් ගත්ත sample කිහිපයක්. ඔයාලටම තේරෙනවා ඇති මේකේ තියෙන dynamic range එක සහ color reproduction එක වගේම photo වල තියෙන detail මේ වගේ price range එකට එන phone එක හොඳටම ප්‍රමාණවත් කියන එක. ඒ වගේම තමයි මේකේ තියෙන selfie camera එක. මේක අපිට බලා ගන්න හම්බ වෙන megapixel 5ක selfie camera වක්. ඉතින් මේකේ දිහා බලා ගන්න පුළුවන් මේ megapixel 5කින් ගන්න selfie camera වේ detail කොච්චර දුරට අපිට සාධාරණයක් කරනවද කියන එක. නමුත් ඔයාලා මේක mid range device එකකට compare කරනවා නම් ඒ තරම් quality නැතත් මේක entry level device එකක් විදියට ඒ කියන්නේ රුපියල් 20000කට වඩා අඩු device එකක් විදියට මේකේ තියෙන selfie camera වෙන් ගන්න image වල quality එක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් තැනක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ selfie camera වෙන් අපිට තව වැඩක් කරගන්න පුළුවන්. මොකද මේක අපිට fingerprint sensor එකක් කොහෙවත් බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේක අනිවාර්යයෙන්ම face unlock පහසුකමත් ඔයාලට මේ device එකේ බලා ගන්න හම්බෙනවා. ඉතින් මෙන්න මේ selfie camera වෙන් ඔයාලට මේ device එක selfie image එකක් capture කරනවට අමතරව ඔයාලට මේක face unlock එක සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ battery එක ගතතෙන් අපිට බලා ගන්න හම්බෙන්නේ 3020ක milliampere battery එකක්. ඉතින් මෙයාලගේ website එකේ දාලා තියෙනවා මේක පැය 10ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් කියලා screen on time එක. නමුත් මට බලා ගන්න හම්බුනේ පැය 7මාරක් 8ක් වගේ කාලයක් තමයි. ඉතින් දැන් අපි බලමු මේකේ multi tasking ගැන. ඇත්තටම මේකේ multi tasking ගැන ගොඩාක් හොඳ පැහැදීමක් නැති වුණත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් තැනකට මල්ටි ටාස්කින් යූස් කරන්න පුළුවන් පොඩි ලැග් වීමක් තියෙනවා. ඉතින් කොහොමත් අපිට ඒක මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකකදී බලා ගන්න හම්බෙන දෙයක්. ඒ වගේම තමයි මේ ඩිවයිස් එකේ FM රේඩියෝ එකත් බලා ගන්න පුළුවන් වෙනවා. මොකද දැන් එන ෆ්ලැග්ෂිප් ඩිවයිස් වලත් අපිට ගොඩක් වෙලාවට FM රේඩියෝ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක ගැන මම ක්වික් රිවිව් එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. විශේෂයෙන් මම මේක අන්බොක්සින් වීඩියෝ එකක්වත් කරේ නැහැ. මොකද මේකේ තියෙන ඇත්තම සාමාන්‍ය හැම device එකකටම එන දේවල් විශේෂයෙන්ම මේකේ charger එක, ඒ වගේ micro USB cable එක සහ paper works වගේම headphone එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ රුපියල් 20000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන් මෙන්න මේ Huawei Y5 2019 එක ගැන? අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසත් පල්ලෙහා comment section එකේ දාන්න. සමහර විට මේ device එක ඔයාලට මේ මාසේ 15න් පස්සේ වගේ මිලදී ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයාමගේ YouTube channel එකට තාම අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන රතුපාට subscribe එක ප්‍රෙස් කරලා subscribe වෙන්න. ඒ වගේම ඊට පැත්තේ තියෙන bell icon එක ප්‍රෙස් කරලා තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේක ඔයාලගේ social media හරහා share කරගන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකෙන් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.